අයිබෝන් නවවෙනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු දැන් බොහොමයක් අපි දකිනවා උණුසුම්ව යන අවධියක් මේ තියෙන්නේ විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයේ සහ තවත් අවශේෂ කාරණා පිළිබඳව පක්ෂ විපක්ෂ මතවාදවලින් පාර්ලිමේන්තුවේ මේ දිනවල වැඩ කටයුතු ඉදිරියට කෙරීගෙන යනවා අපි දකිනවා නවක മന്ത്രിවරුන් අලුතින්ම පත්වෙච්ච മന്ത്രിවරුන් තමන්ගේ කාර්යභාරය පාර්ලිමේන්තුව තුර මැනවින් ඉටු කරන්නට දරන්නා වූ උත්සාහය එවැනි තවත් අලුත් පාර්ලිමේන්තුවට අලුතෙන් පත්වෙච්ච මුහුණක් සමග තමයි අද අපි 225න් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විධාන අයිබෝන් මන්ත්‍රතුමනි අපි ගත්තොත් ඉස්සර වෙලාම දැන් සහන් ප්‍රදීප් විධාන කියන මේ මහජන නියෝජිතයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව රටේ ජනතාව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ඔබතුමාව දන්න හින්දා තමයි දිනවල පාර්ලිමේන්තුවට එවන්නේ. නමුත් රටේ ජනතාවට අපි පොඩ්ඩක් දැනගමු ඔබතුමාගේ දේශපාලන ආරම්භයේ. මම මගේ දේශපාලනය කියන්නේ පවුල් පසුබිමේ ලොකු දේශපාලනයක් තිබුණේ නැහැ. තාත්තා රජයේ සේවකයෙක්. නමුත් මම महाबोधि विद्यालय कड़वत एवगेम कड़वत मध्य महाविद्यालय तुल्यला पासले तमये पन्नरे लभ्ये पासले पांति नायके शिष्य नायके सह प्रधान शिष्य नायके हेटीट कटयुतु करला ईलंगट शिष्य बट खंडायमे प्रधान हेटीट कटयुतु करला एवगेम इतनिंग लबपु अध्यक्ीमुत एक्क ईलंगट यौवन समाज वलट एविल्ला इतनिंग यौवन समाज पिहिटवගෙන इतनिंग आरंभ करपु गमन तमये දේශපාලනයට ආවේ ළඟට ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුණා දෙවරක් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් හැටියට පත් වුණා 2011 ලංකාවේ වැඩිම මනාපගත් සභාපතිවරයා හැටියට පත් වුණා ඊළඟට 2015 2014 පළාත් සභා මැතිවරණයේදී ඡන්ද 60000ක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ තුන්වෙනියා බවට පත් වුණා ඊළඟට ඒ වසර පහක කාලයත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාණය කිරීමත් එක්ක එකතු වෙලා ඒ අපු ගමන් මඟ තුල තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුනේ. හොඳයි වර්තමානයේදී ඔබතුමන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ මේ තරුණ පරපුරට නැත්නම් පාර්ලිමේන්තුව තුල දැනට සිටිනා වූ ජව සම්පන්න බලකායට මේ ආණ්ඩුව තුල වගකීම් රාශියක් පැවරලා තිබෙනවා. ඔබතුමාට තිබෙන වගකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කරන්නා වූ කාර්යභාරයට අමතරව ඔබතුමාගේ දෙවුරු මත පැටවී තිබෙන විශේෂ වගකීම් මොකක්ද? ඇත්තටම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් මා වෙත පැවරුවා ගම්පහ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටියේ සභාපති ධූරය ගම්පහ දිස්ත්‍රික්කයේ කියන්නේ දෙවනි අගනගරය බවට පත්වෙන දිස්ත්‍රික්කයක් ඒ වගේම වැඩිම ජනගහනයක් ඉන්න දිස්ත්‍රික්කයක් තාමත්ම බුද්ධිමත් ජනතාව ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන 204ක මේ වගකීමත් එක්ක පෞද්ගලික ආයතන ඒ සියල්ලම නියාමනය, පසුවිපරම් කිරීම, සොයා බැලීම, ඒ නිවැරදි කිරීම සියල්ලම සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා දැවැන්ත විශ්වාසයක් ඇතුව මේ වගකීම් පැවරුවේ එක පැත්තකින් දිස්ත්‍රික්කයේ වගකීම ඉෂ්ට කරනවා වගේම රටක් හැටියට අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් ගේ අමාත්‍යංශවල තියෙන අඩුපාඩුකම් පෙන්වා දෙන්න අපි මොනම වෙලාවකවත් පස්සට යන්නේ අපි වැරදි නිවැරදි යම් වරද්දක් තියෙනවා නම් නිවැරදි කරගෙන ඉස්සරහට යන්න අතිගරු ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්න අපි කටයුතු කරමු පාර්ලිමේන්තු පිළිබඳව කතා බහ කරද්දී බොහොමයක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට මෙවර මහමැතිවරණයේදී ජනතාව පත් කර එවන්නේ රටේ නම් දරාපු දේශපාලන චරිත ගෙදරට සීමා කරලා. අපි දකිනවා ඒක පරාජිතයන්ගේ ලයිස්තුව දිහා බැලුවාම කොයි වගේ අයද පරදිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ රටේ ජනතාව අලුත් දේශපාලන සංස්කෘතියක් ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුලේ අලුත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තු වෙලා තිබුණා මේ මහමැතිවරණයේදී. පාර්ලිමේන්තුවේ දැන් පවතින්නේ යලි තිබුණු තත්ත්වයම නේද? ඇයි තරුණ පරම්පරාව පාර්ලිමේන්තුව තුළ වැදගත් හැසිරීමක් සහ වැදගත් තර්කානුකූලව යම් කරුණු කාරණා පිළිබඳව වාද විවාද ඉදිරියට ගෙන යාම කියන කාරණේ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැත්තේ. ඔබලට පුළුවන් මේ තියෙන පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාවගේ තියෙන යම් හෝ අප්‍රසාදයක් තිබෙනවා නම් ඒක වළක්වා ගන්න. ඇත්තටම මේ ප්‍රසන්න ඔයා කියපු කතාව ඇත්ත. පහුගිය පාර්ලිමේන්තුවේම 225ම දියවන්නාවට දාන්න කියලා මිනිස්සු කිව්වේ. එහෙම නැත්නම් බෝම්බයක් ගහලා පාර්ලිමේන්තුව විනාශ කරලා දාන්න කියලා කිව්වේ. ඒ හේතු උනේ ඒ පාර්ලිමේන්තුව තුල මිනිස්සු බලාපොරොත්තු වුණ නීති හදන්න පාර්ලිමේන්තුවේට මන්ත්‍රීවරු කටයුතු කරා කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනයක් සම්බන්ධව මොනම වෙලාවකවත් ඒ අය රටේ ජනතාවගේ මුදල් නාස්තිය පිළිබඳව කතා කරනවා අපි දැක්කේ නැහැ. ඒ වගේම රටේ මිනිසුන්ගේ බදු මුදල් නිසියාකාරව ඵලදායි විදියට යොදවන්න එක යෝජනාවක්වත් කියනවා අපි දැක්කේ නැහැ. හැබැයි අදත් විපක්ෂයේ කාර්යභාරය කරන්නේ. විපක්ෂයේ හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු ඒ කණ්ඩායම ඒ අය එක එක්කෙනා මේ මාධ්‍ය වලට මූණ පෙන්න ගන්න ඒ අය කටයුතු කරනවා මිසක් ඒ අයගේ අපි දකින්නේ කිසිම තර්කානුකූල යෝජනාවක් ගේනවා. එහෙම නැත්නම් රට ගොඩනගන්න රටට වැදගත් කියන යෝජනාවක් ගේනවා අපි දකින්නේ. ඒ නිසා අපි ආණ්ඩු පක්ෂයේ හැටියට අපි ඉදිරි කාලය තුල අපේ අතුරු සම්මත ගිණුම සහ 2021 හදන අයවැය ලේඛනයත් එක්ක මේ රට ගොඩනගන්න පුළුවන් අයවැය ලේඛනය හරියට පරිශීලනය කරලා රටේ මිනිසුන්ගේ බදු මුදල් ඒ අමාත්‍යාංශ වලට නිසි කාලයට නිසි වෙලාවට වියදම් කරලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල මේ රටේ සල්ලි හොරකම් කරන්න දෙන්නේ නැතුව මේ රටේ මිනිසුන්ගේ මුදල් රැකගත්තොත් විතරයි. ඒ සඳහා දැවැන්ත සටනක් අපි අලුත් මන්ත්‍රීවරු හැටියට කරන්න බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීතුමනි දැන් ඔබ තුමාගේ දැක්ම හොඳයි. හැබැයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී මේ මූල්‍ය යහපාලනය ඔබ බලාපොරොත්තු වෙන්නා වූ හොරකම් කරන්නට එපා, දූෂණය එපා, වංචාව එපා කියන කාරණේ ඔබ ඇතුළු තරුණ මන්ත්‍රීවරු බොහොමයක් ඔයවෙනින් පෙනී සිටිනවා ඇති පාර්ලිමේන්තුව තුළ. නමුත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේම ප්‍රසම්පාදන කමිටුව සහ විගණනය කිරීමේ කමිටුව පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඇත්තටම මේ 19 වෙනි සංශෝධනය තුලින් මේ රටේ සංවර්ධනයට වෙච්ච දෙයක් නැහැ. මේ රටේ දුප්පත්කම නැති කරන්න 19 වෙනි සංශෝධනයේ පිටුවහලක් උනේ නැහැ. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න 19 වෙනි සංශෝධනයෙන් වැඩපිළිවෙලක් සිද්ධ වුණේ නැහැ. මේ රටේ කුඩු මද්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ මේ වැඩපිළිවෙල නවත්තන්න 19 වෙනි සංශෝධනයෙන් දෙයක් කරන්න බැරුව ගියා. අට වන ජාතික ආරක්ෂාවත් 19 වෙනි සංශෝධනයෙන් රකින්න බැරුව ගියා. රට තුනකට බෙදුණා. ජනාධිපති අගමැති කතානායක. රට අස්ථාවර වුණා. රට විනාශ වුණා. හැබැයි 20 වෙනි සංශෝධනය තුලින් රට ස්ථාවර කරලා අපි පැහැදිලිවම බලාපොරොත්තු වෙන්නේ ඒ සෑම වැශීෂයක්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ අනිත් පැත්තෙන් ඔබතුමා කිව්ව විගණන කමිටුව හරහා ඒ කෙරිච්ච කාර්යභාරය අපි නවක മന്ത്രിවරු හැටියට උපදේශකාරක සභාවලත් රාජ්‍ය ගිණුම්කාරක සභාවලත් අපි කතා කරලා මේ රටේ පාර්ලිමේන්තුව නිසි මඟට යොමු කරන්න අපි තරුණ මන්ත්‍රීවරු හැටියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔබතුමන්ලා අතීතයෙන් යම් පූර්වාදර්ශයක් ගන්නට හිතාගෙන ඉන්නවද? දැන් ඉඟුරු කල්ලියක් ක්‍රියාත්මක වුණ එක කාලයකදී ආණ්ඩුව ඇතුළෙම මල්බෙරි පිලක් ක්‍රියාත්මක වුණ එක කාලයකදී ආණ්ඩුව ඇතුළෙම ඔබතුමන්ලා ඒ වගේ තරුණ මන්ත්‍රීවරු යම් සංවිධානගත වීමක් ගත වෙලා ආණ්ඩුවේ වැරදි නිවැරදි කරගන්නට එහෙම නැත්නම් ආණ්ඩුව තුල කුමන හෝ වැරද්දක් වෙනවා නම් ඒ පිළිබඳව කෙලින් කතා කරන්නට තීරණය කළා තියෙනවද? ඇත්තටම අපිට දිස්ත්‍රික්කයේ ජනතාවත් රටේ ජනතාවත් ඡන්දය අපිට ලබා දෙන්න කටයුතු කරේ අපි මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ අනාගතය මේ රටේ අනාගතය ගොඩනගන්න කටයුතු කරයි කියන බලාපොරොත්තුව ඇතුළු. පාර්ලිමේන්තුවේ තියෙනවා විශේෂයෙන්ම වැශීෂ 221ක්. ඒ සෑම වැශීෂයක් සම්බන්ධවම වෙන් කරන මුදල් ප්‍රමාණයක් තියෙනවා පුනරාවර්තන සහ ප්‍රාර්ථනා. මේ දෙක තුලින් තමයි මේ රටේ දැවැන්ත සංවර්ධනය ඇති වෙන්නේ. ඉතින් ඒ සෑම එකක් පිළිබඳව අපි තරුණ මන්ත්‍රීවරුන්ට දැවැන්ත ගැඹුරු අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුළ ඒ සෑම වැශීෂය සම්බන්ධවම ප්‍රශ්න අහලා යම් රාජ්‍ය නිලධාරියෙක් වේවා එහෙම නැත්නම් අමාත්‍යවරයෙක් වේවා රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා මොකක් හෝ අධිකාරික සංස්ථාව යම් වරදක් සිද්ධ වෙනවා නම් ඒ නිවැරදි කරන්න අතිගරු ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්න අපි පැහැදිලිවම කටයුතු කරනවා. ඒක නිර්භයව කටයුත්ත සිද්ධ කරනවා. මන්ත්‍රීතුමනි දැන් ඔබට යම් කිසි වගකීමක් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ පවරනවා නම් ඔබ කුමන ක්ෂේත්‍රයක් ගැනද බලාපොරොත්තු වෙගෙන ඉන්නේ? ඔබගේ සහයෝගය ඔබගේ දක්ෂතාවය මෙන්න මේ ක්ෂේත්‍රය තුලින් මට පුළුවන් මේ රටට වැඩක් කරන්නට නැත්නම් මේ ආණ්ඩුවත් සමග ඉදිරියට ගිහිලා සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්න කියලා. ඇත්තටම මම ගොඩක් වෙලාට අයවැය ලේඛන සම්බන්ධව යඹුරින් ප්‍රාදේශ සභාවේ ඉන්නකොට සම්පූර්ණ අයවැය ලේඛන හැදුවා. මම තනියෙන් පළාත් සභාවට ගියාට පස්සේ පළාත් සභාවේ මිලියන 81000ක් වැයශීෂ 26කින් වේදම් කරනකොට ඒ සම්බන්ධව දැවැන්ත කාර්යභාරය පළාත් සභාවෙත් කරා. පාර්ලිමේන්තුවේ 2019 අයවැයත් අපි මේ වෙනකොට හදලා ඉවරයි. ඒ වගේම අතුරු සම්මත කරනවා 2021 මේ අයවැය ලේඛනත් එක්ක මේ රට ගොඩනගන්න ශක්තියක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම විශේෂම ගම්පහ දිස්ත්‍රික්කයේ අපි දන්නවා සම්බන්ධීකරණ කමිටුවට රාජ්‍ය 204න් රාජ්‍ය ආයතන 100ක්වත් ඇවිල්ලා නැහැ. තව 100 ගාණක් ඉන්නවා කවදාවත් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙලා නැහැ. ඉතින් ඒ රාජ්‍ය ආයතනත් ගෙනල්ලා ඒ වයින් අපි අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ අවශ්‍ය උදව් ලබා දෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබට පාර්ලිමේන්තුව තුලදී යම් යෝජනාවක් කරන්නට අවස්ථාව ලැබුණොත් එහෙම ඔබගේ බලාපොරොත්තු තියෙන්නේ කොයි ආකාරයෙන් තමන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න? මොන වගේ යෝජනාවක්ද? තමන්ගේ දේශපාලන දැක්ම අනුව ඔබ යම් කිසි පාර්ලිමේන්තුව තුලදී ඔබට හඬක් නගන්නට ලැබුණොත් මෙන්න මේ ක්‍රමයේ සම්පූර්ණ වෙනස් විය යුතුයි කියන එක මම දැක්ක එක උදාහරණයක් තමයි. මට මතකයි 2019 අතිගරු ජනාධිපති හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ වැයශීෂ්‍ය දිහා බලනකොට එතුමාට මට මතකයි එතුමාගේ වැයශීෂ්‍යයේ තියෙනවා මිලියන 10627ක්. මේ මිලියන 10627 මොනවටද වියදම් කරේ කියලා එක മന്ത്രിවරයෙක් ප්‍රශ්නයක් අහනවා මම දැකලා නැහැ. ඒ වගේ මට තියෙන ලොකුම උමනාව රටේ ආදායම එක පැත්තකින් එකතු කරගන්න වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඒකකොට තමයි රට ගොඩනගන්න රටට වියදම් කරන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. එක පැත්තම අලුත් ආදායම් ශීර්ෂ එකතු කරන්න ඕනේ. අනිත් පැත්තෙන් වියදම් කරන හැම වැය ශීර්ෂයක්ම විශේෂම පුනරාවර්තන වියදම් අඩු කරගන්න කටයුතු කරන්න ඕනේ. මේ පුනරාවර්තන වියදම් අඩු කරගන්න තමයි අපේ ජනාධිපතිතුමා ඔය හැමතැනකම ගිහිල්ලා එතුමා මේ එක පැත්තම එතුමාගේ අමාත්‍යාංශ වල පුනරාවර්තන වියදම් අඩු කරගෙන ආදර්ශය දීලා ඒ පුනරාවර්තන වියදම් ප්‍රාග්ධන වියදම් වලට එකතු කරලා මේ රටේ සංවර්ධනය ගොඩනගන්න සූදානම් වෙන්නේ. මන්ත්‍රීතුමනි දැන් මේ වෙන විට ඔබ පාර්ලිමේන්තුව කීවතාවක් අමතලා තියෙනවා? දැනට දෙවතාවක් අමතලා තියෙනවා. මේ මොකද අපිට කාලය අඩුයි. අපි අලුත් මන්ත්‍රීවරු හැටියට අමාරුවෙන් තමයි කාලය ගන්න. විනාඩි 5ක් දෙනවා. විනාඩි 5ක් දුන්නා විනාඩි 5ට අවසර අරගෙන මේ පැත්ත බලනකොට විනාඩි 5 ඉවරයි. ඉතින් අපිත් බලාපොරොත්තු වෙන්නේ කතාවක් කරනවා නම් ඒක මුලමැද අග අවසානයක් තියෙනවා. ඉතින් අපිටත් යම් අඩුම ගානේ විනාඩි 10ක් 15ක් ලැබෙනවා නම් ඇත්තටම ලොකු දෙයක් අපිට අපේ අදහස ඉදිරිපත් කරගන්න පුළුවන්. මන්ත්‍රීතුමනි මම දැන් විශේෂයෙන්ම ඔබගෙන් මේ ප්‍රශ්නේ අහන්නට හේතු වෙන්නේ පාර්ලිමේන්තු වාරයක් අවසන් වන විට එක කාල සීමාවක් අවසන් වන විට අවුරුදු 5ක් අවසන් වන විට එක වචනයක් ඔය පාර්ලිමේන්තුවේ කතා කරපු නැති മന്ത്രിවරුන් ඕමනතරමක් සිටියා. ඔය එවැනි മന്ത്രിවරු හිටපු ඉඳ තමයි අර ගහුගිය අවුරුදු 5ක කාලය තුළ මේ තරම් මේ රට අස්ථාවරුනේ. ඒ කියන්නේ മന്ത്രിවරු තමන්ගේ පෞද්ගලික කාරණා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉටු කරගත්ත මිසක් තමන්ගේ අභිවෘද්ධියට දරුවන්ගේ අභිවෘද්ධියට කටයුතු කරා මිසක් මේ රට වෙනුවෙන් යමක් කරේ නැහැ ජනාධිපතිතුමාගේ නම් පල්ලෙහාට හිටපු කවුරුත්. ඒ නිසා තමයි මේ රට හැම පැත්තෙම පරිහානියටපත් උනේ. හැබැයි අලුත් අපිට දැන් පේන විදිහට අලුත් മന്ത്രിවරු සහ අපේ දැන් ඉන්න පාර්ලිමේන්තුවේ ලොකු සටනක් කරනවා මේ රට ගොඩනගන්න අතිගරු ජනාධිපතිතුමාට ශක්තියක් වෙන. ඔබ ඔය සියල්ල කතා බහ කරන්නේ ඔබ පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක් වශයෙන් තේරීපත් වෙච්ච හින්දා. පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක් වෙන්නට කලින් ප්‍රාදේශීය සභා മന്ത്രിවරයෙක් ප්‍රාදේශීය සභාවේ සභාපති බවට පත් කරලා පළාත් සභාවට එවලා ජනතාව ලොකු විශ්වාසයක් ඔබතුමා කෙරේ තිබිලා තියෙනවා. සාධනටක් තියෙනවා. එතකොට දැන් මේ ඡන්දේ දුන්න ජනතාවට මොකද කරන්න බලාගෙන ඉන්නේ? මම අනාවක മന്ത്രി කෙනෙක් හැටියට ඡන්ද 97494ක් මට ජනතාව ලබා දුන්නේ. මේ ජනතාවගේ අදහස් ජනතාව බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා නගන හඬ මේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුව තුල කටයුතු හඬ නගන්න තමයි ජනතාව මට මේ ඡන්දය ලබා දුන්නේ. ඒ නිසා මගේ ජනතාවට මම පැහැදිලිවම පුරුදු වෙනවා රටට ජාතියට හානියක් වෙන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු മന്ത്രി ධූරය පැත්තකට තියලා ඒ සටන පාර්ලිමේන්තුව තුල කරන්න මම සූදානම්. ඒ වගේම රටේ මුදල් හොරකම් කරන ඕනෑම කෙනෙකුට විරුද්ධව අපි පැහැදිලිවම රටට හෙළි කරන්න සූදානම්. ඔබේ ඒ ලබා දුන්න ඡන්දයට ඔබේ කතිරයට ගෞරවය ලබා දෙන්න අපි පාර්ලිමේන්තුව තුල කටයුතු කරනවා කියන එක මගේ ජනතාවට මම කියනවා. හොඳයි අද අපි 225න් එක් අයකු සමග සාකච්ඡාවට එකතු කරගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 9 වෙනි පාර්ලිමේන්තුවට තීරණපත් වූ ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වර්තමාන සභාපතිවරයා වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විධාන. බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන පැමිණියට. අපි එමනම් යලිත් 225න් එක් අයකු සම්මුඛව සාකච්ඡා කරන දිනයක ඔබත් සමග හමු වෙමි බලාපොරොත්තු වෙමි. සමුගන්නවා. दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरमेंट इहत बटन एक क्लिक कर सियत टीवी सब्सक्राइब करना। अलुत वीडियो गन मुलिन्म दनगन्न मेम सीनो क्लिक करना।